නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ඉත්තිදුත්තෝ සුරාදුත්තෝ අක්කදුත්තෝ චයෝනරෝ ලද්ධං ලද්ධං විනාසේති තම්පරාභවතෝ මුඛං ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්නතුනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්ම පණිවිඩයක් පින්වත් හැම දෙනාගේම දෙලව යහපත උදෙසා සිහිගන්වන මොහොතක්. අප හැම දෙනාගේම ජීවිත සුවපත් කිරීම උදෙසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද 84 දහසක ධර්මස්කන්ධයක් තියෙනවා. පින්වත් ඔබ මුලින්ම කල්පනා කළ යුතුයි, ඒ 84,000න් ඔබ සූත්‍ර දේශනා 400ක්වත් කියවා තිබෙනවද කියලා. ඔබෙන් බොහෝ වෙලාවට විමසුවාම අහවල් පොත්පත් නම් කියවා තියෙනවා, අහවල් පත්තර කියවා තියෙනවා. නමුත් ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ මේ සූත්‍රවලින්, දේශනාවන් වලින් 200ක්වත් කියවා තියෙනවද කියලා විමසුවාම ලැබෙන උත්තරය තමයි අනේ කියවන්න නම් බැරි වෙලා තියෙනවා කියලා. එනිසා අපිට අසන්නට වෙන්නේ ඒ ඇයි කියන ප්‍රශ්නය. බුද්ධෝත්පාදෝ දුර්ලභෝ ලෝකස්මින් කියන සම්බුද්ධ වචනය ඔබ හරියට තේරුම් ගත්තනම්, බොහොම දුර්ලභව මේ ලෝකෙට පහළ වෙච්ච මේ බුදු කෙනෙක් මොනවද මේ කියන්නේ කියලා පොඩ්ඩක් බලන්ට ඕන කියලා ඔබේ සිත් යොමුවෙන්ට ඕන. එනිසා අද සිට අදිෂ්ඨාන කරගන්න 84,000න් 450ක්වත් මම කියවනවා කියලා, එහෙම නැත්නම් 4,500ක්වත් කියවනවා කියලා කල්පනා කරන්න. ඒ විදිහට අදිෂ්ඨාන කරගෙන ධර්මකාමී කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ ධර්මයට කැමති කෙනෙක් වෙන්න ඕන, ධර්මයේ හොයන කෙනෙක් වෙන්න ඕන. බෞද්ධ පින්නතුන්, අබෞද්ධ පින්නතුන් වෙන්න පුළුවන්. ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නවා බුදු දහම හරිම ලඝු කොට බොහෝම සරල විදියට කල්පනා කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරේ මෙන්න මේකයි කියලා එක වචනයෙන් කියන්න පුළුවන් අඥාන උදවිය ඉන්නවා. ඒ කියන්නේ ඥානවන්තයි කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මෙන්න මේකයි කියලා යමෙකුට එක වචනයෙන් කියන්න පුළුවන් නම් ඒක එයා ළඟ තියෙන දුර්වලතාවයක්. ලෞතර බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ වචනේ ඒ තරම් ගැඹුරුයි. අපිට මුළු ජීවිතේ පුරාම දේශනා කළත් දේශනා කරලා ඉවර කරන්න බැරි තරම් මහා සාගරයේ වගේ හරි ගැඹුරු අර්ථ සම්පන්න දේශනා සමුදායක් සම්බුද්ධ ධර්මය කියලා කියන්නේ. අද අප මාතෘකා කරගත්ත පින්නතුනේ පරාභව සූත්‍රයේ කොටසක්. ඒ පරාභව සූත්‍රයෙන් කියවෙන්නේ මිනිසෙකුගේ පිරිහීමට හේතු වෙන කාරණා. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝනරෝ. සූදුවට කැමතිනම්, සුරාවට කැමතිනම්, ස්ත්‍රී ලොල් භාවයට කැමතිනම්, අපි සමහරලාට මේ සමාජයේ දකින්නට තිබෙන ප්‍රධාන දුරාචාරයන් තුනක් තමයි මේ තුන.
ස්ත්‍රීලොල් භාවය, එහෙම නැත්නම් සුරාලොල් භාවය සූදුව. නූතනයේ තියෙන රාත්‍රී සමාජ ශාලා කියනවල ඔය තුනම තියෙනවා. ඒ තුන් තමයි රටේ ආදායම, ඒ වගේම සමහර මිනිසුන්ගේ විනෝදය බවට පත් කරගෙන තියෙන්නේ. කුමක්ද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ? ලද්දන් ලද්දම් විනාසේති. ඒවට කැමති මිනිස්සුන්ගේ ජීවිතේ ලද ලද දේ, ධනය වෙන්න පුළුවන්, කීර්තිය වෙන්න පුළුවන්, මානසික ස්වභාවය වෙන්න පුළුවන්, විනාශ වෙනවා. ලද්දන් ලද්දම් විනාසේති. තම් පරාභවතෝ මුඛං, ඒ තැනත්තා විනාශයට ලක් වෙනවා කියලා. එබැවින් පින්නතුනේ අපි කල්පනා කරන්න ඕනේ අපේ ජීවිතයේ ධර්මයට යොමු කරගන්න ඒ කාලය, ඒ ධනය, ඒ ශ්‍රමය. එහෙම කල්පනා කරගෙන ජීවිතයක් ලස්සන කරගන්න, හැඩ කරගන්න කල්පනා කරන්න ඕන. අපි මොහොතක් කල්පනා කරලා බැලිය යුතු පැත්තක් තමයි, ඇයි මේ මිනිස්සයා මේ විවිධ පාප ධර්මයන්ට ලොල් වන්නේ කියලා. විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට, මත්විෂවලට යොමු වන්නේ ඇයි කියන කාරණය. ඉතින් බොහෝ දෙනෙක් සමාජයෙන් මුදවීම සඳහා අනුශාසකයෝ පෙන්වා දෙන්නේ ඒවායේ ඇති විපක්තිකර ස්වභාවය. කියන්නේ මේ මත්ද්‍රව්‍ය ගත්තාම ඔබට මෙන්න මේ වගේ විපතක් සිද්ධ වෙනවයි කියලා තමයි පෙන්වලා දෙන්නේ. නමුත් එසේ පෙන්වා දුන්නයි කියලා සමාජය ඒ දුරාචාරයන්ගෙන් මුදවා ගන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒකට හේතුව තමයි ඒ සුරාවට, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන පුජ්‍යලයෝ, ඒ ඇබ්බැහි වෙන්නේ සමහර විටක ඔවුන්ගේ ජීවිතය ඔවුන්ම විසින් විනාශ කර ගැනීමේ අරමුණින්. උදාහරණයක් වශයෙන් කියතොත්, මිනිස්සෙක් වසබොන්නේ මැරෙන්නනේ, ඒත් වසබොන මිනිස්සු ඕන තරම් ඉන්නවනේ. එතකොට වස බිව්වහම මැරෙන බව දැනගෙනම නොවේද වසබොන්නේ මිනිස්සු? වසබොන්නේ දැනගෙනම තමයි මැරෙන්න. ආන් ඒ වගේ තමයි පිනුතුනි, සුරාව ගැන ඒකේ තියෙන විපක්තිකර ස්වභාවය පෙන්වුවයි කියලා වැඩක් නැහැ. ඒ මිනිස්සයා ඒක බොන්නේ මැරෙන්නමයි. ඒ නිසාවෙන් පිනුතුනි, තවදුරටත් අපි මේ සුරාව භාවිතා කිරීමෙන්, මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් සිදුවන විපත්තිකර ස්වභාවය පෙන්න ඉඳලා අපිට මේ සමාජය සුරාවේ මත්ද්‍රව්‍ය වලින් ගලව ගන්න බෑ. මෙන්න මේ පැත්ත තමයි සුරාව පිළිබඳව කියා දෙන බොහෝ දෙනෙකුට හිතා ගන්න බැරි වෙච්ච පැත්ත තාමත්. ඒ නිසා විපත්තිකර ස්වභාවය පමණක් පෙන්වලා සමාජය ගලව ගන්න මුදව ගන්න බෑ. මානසික අසහනය, අවපීඩනය නිසා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. අපි පින්නතුනි, ඒ සුරාවන් වලට ඇබ්බැහි වෙච්ච පින්නතුන්ගෙන්, ඒ දරුවන්ගෙන් සාකච්ඡා කරලා තියෙනවා ඒගොල්ලන්ගේ අදහස්. ඇත්ත ප්‍රකාශ කරලා තියෙන ඇත්තන්ට ඇති වෙච්ච මානසික අවපීඩනය වළක්වා ගැනීම සඳහා තමයි ඒව භාවිතා කළේ කියලා. ඒ වගේම සිගරට්ටුවක් හරි පානය කරන අයගෙන් මම විමසා තියෙනවා, ඔවුන් ප්‍රකාශ කරන්නේ මානසික අසහනයක් ඇති වෙනවා, ඒ අසහනය නැති කරගන්න තමයි මම මේක භාවිතා කරන්න කියලා. ඇයි ඒ අසහනය හටගන්නේ? අන්න එතනයි වැදගත්කම තියෙන්නේ. ඇයි මානසික පීඩන හටගන්නේ කියලා බලන්න ඕන. පින තුනේ ගොඩාක් දෙනෙක් මේ පින පව කියන එක පිළිබඳව නොසලකා කටයුතු කළා. බොහෝම සැලකිලිමත් විය යුතු කාරණයක් තමයි පින පව කියන එක.
පින කියල කිව්වහම ඒක හරි අවිද්‍යාත්මක නොපෙනෙන දෙයක් කියලා තමයි ගොඩාක් දෙනෙක්ගේ අදහස. පින කියන්නේ නොපෙනෙන දෙයක් නෙමේ, හදවතට සිතට හොඳට දැනෙන දෙයක්. හදයන් පුනාතීති පුඤ්ඤං. හදවතේ පිනායාම ප්‍රසාදයට තමයි පින කියන්නේ. එහෙනම් ඔබේ ජීවිතයේ ඔබ කරන කියන දේවල් වලින් ඔබේ හදවත සනහනවද, හදවත දවනවද කියලා ඔබම බලන්න ඕන. අර අසහනය කියන එක පැන නගින්නේ දවන දේවල් වලින්, පව් දේවල් වලින්, අකටයුතු දේවල් වලින්. ඒ නිසා කාලයක් පව් කළොත් එහෙම මේ පුජ්‍යලයාගේ මනස අසහනයටපත් වෙනවා. අසහනයටපත් වුණාට පස්සේ සිහියෙන් ඉන්න එක මොහොතක්වත් ඒ මනුස්සයගේ ජීවිතේ සතුටුදායක නැහැ. ඒ මනුස්සය කල්පනා කරනවා සිහිය විකල් කරගෙන ඉන්න ඕන කියලා. ආන්න එතනින් තමයි පින්නතුනි පාපය නිසා තමයි සුරාවට, මද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සිද්ධ වන්නේ. කුමක් නිසාද? පාපය රැස්වීම නිසා, පින අඩුවීම නිසා. පුරුදු වෙන්න, මානසික අසහන ඇති වෙන විට තේරුම් ගන්න දැන් මගේ ජීවිතේ පින ටිකක් අඩු වෙලා තියෙන්නේ කියලා. එහෙම කල්පනා කළා පින් දහම් කරන්න. අසරණ මිනිස්සුන්ට ආහාර වේලක් දෙන්න, සතාසි උපාවන්ට ආහාර වේලක් දෙන්න, මරණයට ගොදුරු වෙලා ඉන්න සතෙක්ව නිදහස් කරන්න, මව්පියන්ට සලකන්න, උදව් කරන්න, ඒ ඇත්තන්ගෙන් ආශිර්වාදයක් ලැබෙන විදිහේ කටයුත්තක් සිද්ධ කරන්න, තමන්ගේ හිතට වඩාත්ම හොඳයි යහපත් කියලා හිතන දෙයක් වේද ඒ පින්කම සිද්ධ කරන්න. ඉස්සෙල්ලා පින්නතුණු මේක අධ්‍යයනය කරලා බලන්න, කරලා ඉස්සෙල්ලා තමන් අත්දැකීමක් ලබන්න. ඊට පස්සේ පුළුවන්කම ලැබේවි ඇත්තටම මේක හොඳ විසඳුමක් කියලා තේරුම් ගන්න. තමන්ගේ සිතේ අසහනය වැඩි වෙනකොට මේ පින අඩු වෙලා තමයි කියලා තමන් තේරුම් ගන්න. පව වැඩි වෙලා පින අඩු වෙලා පෙනුතුනේ. පින් දහම් කරපු ගමන් ආයි හිත ප්‍රසන්න වෙනවා, හිත හොඳ ආස්වාදනීය හිතක් බවට පත් වෙනවා. හිත පෙනුතුනේ මල් උද්‍යානයක් වාගේ වෙනවා. ඒ හිත තමන්ට පුදුමාකාර සැනසිල්ලක් දෙනවා. ඒ සිතේ අසහනයක් නැහැ. ඒ සිතට සුරාව, සූදුව අවශ්‍ය කරන්නේ නැහැ. මේන්න මේ ආකාරයටයි මේ සත්වයා සුරාවෙන්, සූදුවෙන්, පරිහානියෙන් වළක්වා ගැනීමට හැකියාව තිබෙන්නේ. මේ විදියට කල්පනා කරන අයෙක්ම තමයි ජීවිතේ යහපත් කරගන්නේ. ඒ නිසා වෙන්න අපි දැන් හඳුනාගත්තා අපේ මානසික අසහනය තමයි සුරාවට හේතු වෙන්නේ, මද්‍රව්‍ය වලට හේතු වෙන්නේ. මානසික අසහනය ඇති කර නොගෙන හොඳින් පවත්වා ගැනීම තුළින් අපිට හැකියාව තිබෙනවා ඒවෙන් වැළකී වඩ වඩාත් සහනශීලී මනසක් ගොඩනගා ගැනීමේ පසුබිමට, මොහොතින් මොහොත ළඟා වීමට. මොනතරම් මානසික සහනයක් ඔබට ගොඩ නගා ගන්න තියෙනවද කියතොත් මේ සම්බුද්ධ ශාසනයේ පින්තුනේ මහරහත් භාවය දක්වාම ඔබට මේ මානසික සහනය ගොඩ නගන්න තියෙනවා. සංයෝජන 10ක් තියෙනවා. ඒ සංයෝජන 10 දුරු කරන්න ඕන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද ආදී වශයෙන් මේ සිහිපත් කරවන සංයෝජන 10ක් තියෙනවා. ඒ සංයෝජන 10 ක්‍රමානුකූලව ප්‍රහීන කිරීමෙන් ලැබෙන මානසික සුවතාවය අපමණයි. මහ රජවරු රජකම අතහැර ධර්මය අවබෝධ කරගෙන
අහෝ සැපතක් අහෝ සැපතක් කියලා උදානයන් ප්‍රකාශ කරනවා දවසට වාර ගණනාවක්. ඒ බුද්ධ කාලීන ඉතිහාසයේ මේ යුගයේත් එහෙමයි. මේ යුගයේත් නැනති මිනිසුන් මහා ධනවතුන් මහා ධනවතුන්ගේ පුත්‍රයන් ඒ ශාසන ධර්මයට ඇවිල්ලා මේ ශාසන ධර්මයේ තියෙන වින්දනය ආස්වාදය මහා පුදුමයි. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. එහි තේරුම තමයි පින්නතුනි මේ ලෝකෙ මිනිස්සු රස විඳින්නයි කැමති. සුරාවෙන් සූදුවෙන් වෙන්න පුළුවන්. ස්ත්‍රී ලොල් භාවයෙන් වෙන්න පුළුවන්. සූදුවෙන් වෙන්න පුළුවන්. අපි කියන්නේ ඔය එන්ජොයි කරන්න කැමති කියලා සතුටු වෙන්න. එහෙම උත්සාහ කළාට ඒ වයින් රස ලැබෙන්නේ නැති බවත් ඒව නැවත නැවත දුකට පෙරලෙන බවත් තේරුම්ගත් ඥානවන්තයා විසින් මේ ධර්මයේ රසය සොයාගෙන ගියා. ඒ උපතිස්ස කෝලිත කියන සැරියුත් මුගලන් කියන උන්වහන්සේලාගේ ජීවිතයේ යෞවන කාලයත් ඒ වගේ කාලයක්. ඒ කියන්නේ බොහොම රස විඳපු අය ජීවිතේ. නමුත් ඒ රසයන් තුළ රසයක් නැති බවත් වේදනාවක්ම ඇති බවත් තේරුම් අරගෙන ධර්මය හොයන්න පෙළඹුණා. ධර්ම රසය පින්නතුනේ දරුවනේ මේ ලෝකයේ මහා පුදුම ආශ්චර්යමත් රසයක් බවට පත් වෙනවා. එයින් අපේ ජීවිත නැවත දුකට පෙරලන්නේ නැතුව අපේ ජීවිතේ වඩාත් සාර්ථක කරන්නට ඉවහල් වෙන මඟ පාදන දහමක් ඒ තුළ තියෙනවා. ඔබ ජීවිතේ ධර්ම රසය විඳලා තියෙනවද? දැන් මේ දේශනාව අසාගෙන සිටියේදී ඔබට ඒ ධර්ම රසයේ ගුණය දැනෙන්න ඕන. ඒක අත්දකින්න හැකියාව ඔබටම ලැබෙනවා. ඔබට පුළුවන් දේශනය ඇසීමට කලින් තිබුණු මනසයි දේශනය ඇසීමෙන් පසුව තියෙන මනසයි සහසම්බන්ධ කරලා බලන්න. ආන්න එවිට පේනවා ඔබට ඇතිවෙච්ච මානසික වෙනස. කුඩා වශයෙන් වෙන්න පුළුවන්, මහත් වශයෙන් වෙන්න පුළුවන්. කෙසේ හෝ ක්‍රමානුකූලව තමන්ගේ ජීවිතයට ඇති කරන අවබෝධය, ධර්ම රසය, මානසික සහනය, ධර්ම රසය, අනේ සහනය තමයි රස විඳින්නේ. මේ ධර්ම රසයට කැමති වෙච්ච කෙනෙක් පින්නතුනේ දවසින් දවස ඒ ධර්ම රසයෙන් වැඩෙනවා. ඒ ධර්මයට ඇලීම නතර කරන්න හොඳ නෑ. සබ්බ රතින් ධම්ම රති ජිනාති. සියලු ඇලීම් අතර ශ්‍රේෂ්ඨ වන්නේද ධර්මයට ඇලීමයි. දහමට ඇලිච්ච කෙනෙක් කියලා කියන්නේ යාගේ ජීවිතය හදාගන්න යහපත් කරගන්න පෙළඹිච්ච කෙනෙක්. තමන්ගේ ජීවිතය අයහපත් වුණොත් ඒ අයහපතේ බලපෑමත් යහපත් වුණොත් යහපතේ බලපෑමත් ලබන්නේ අපිමයි. වෙනාන් කෙනෙකු නොවේ. ඔබගේ පරාජයේ පළමු අයිතිකාරයත් ඔබමයි. ඔබගේ ජයග්‍රහණයේ පළමු අයිතිකාරයත් ඔබමයි. එනිසා පෙනුතුනේ අපිට දෙවෙනුවට තමයි මව්පියන්ට, සමාජයට, යාළුවන්ට, මිත්‍රයන්ට දාන්න පුළුවන්කම තියෙන්නේ. අහවල් මිත්‍රයෝ නිසා මම නරක් වුණේ කියලා කියන්න පුළුවන් දෙවෙනුවට. මක්නිසාද? ඔබේ පාලකයා ඔබවනම බැවින්, ඔබේ ජීවිතයේ අයිතිකරුවා ඔබවනම බැවින් ඔබේම ස්වකැමැත්තෙන් තමයි ඔබ ධර්මකාමී වුණා නම් ධර්මකාමී වෙලා තියෙන්නේ, අධර්මකාමී වුණා නම් අධර්මකාමී වෙලා තියෙන්නේ. මානසික අසහනය වැඩෙන කිසි දෙයක් කරන්න එපා.
ගොඩාක් විනය ධර්ම පව් පිං දන්නේ නැත්තං බුදුහාමුදුරුව ඒ ඇත්තන්ට හොම සරලව පව්පිං අඳුනගන්න මාර්ගයක් පෙන්නවා. ඒ තමයි අත්තූපනායක ධර්ම කියලා කියන්නේ. අත්තූපනායක ධර්ම කියලා කියන්නේ තමන් තමන්ව උපමා කරගෙන කටයුතු කරනවා. තමන්ගේ හිත සහ සම්බන්ධ කරගෙන තමන් හිතෙන් බලනවා මෙවැනි දෙයක් මම අත්විඳින්න කැමතිද කියලා. අන් අයට යමක් කරද්දී මෙවැනි දෙයක් මං අත්විඳින්න කැමතිද? ආන් මේ විදියට තමන් තේරුම් අරගෙන තමන් අත්විඳින්න කැමති නැති කිසි දෙයක් ලෝකේ අන් අයට අත්විඳින්න ලබා දෙන්නට එපා. ඒ වගේම පින්නතුනේ මේ අත්විඳීමෙන් අන් අයටද මටද අහිතත් අනර්ථයක් වනවද කියලා බලන්න ඕන. අහිතක් අනර්ථයක් සිද්ධ වෙනවා නම් අන්න වෙන දේවල් නොකර කටයුතු කරන්නට බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වා දුන්නා. ඉතින් අපි විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තමයි මේ සුරාවෙන් සූදුවෙන් මද්‍රව්‍ය වලින් වළක්වා ගන්න තියෙන ප්‍රධානම අවස්ථා ටිකක් තමයි මේ ආගමික අවස්ථා ටිකෙන් අපි මුදව ගන්න ඕන. ඒක අපේ මහානායක හාමුදුරුවන් වහන්සේලාගේවත් අවධාන යොමු වෙලා නැහැ. මහා පුදුම විදියට බණ ගෙදර සුරාව මද්‍රව්‍ය සැරිසරනවා. කියන්නේ ධර්ම දේශනා කරන නිවසේ ලංකාවේ විශේෂයෙන් පුදුම විදියට මද්‍රව්‍ය සැරිසරනවා. මද්‍රව්‍ය වලින් සංග්‍රහ කරනවා. කවුද? මේ බණ ගෙදර පවත්තන උදවිය තමන්ගේ යාළුවන්ට දෙන්න ඕන සංග්‍රහයක් කියලා තමන්ගේ අම්මා වෙනුවෙන් එහෙම නැත්නම් තාත්තා වෙනුවෙන් මේ දාන පින්කම කරන්නේ. යාළුවන්ට පංච දුස්චරිතයෙන් සංග්‍රහ කරලා පව් රැස් කරලා පව් තමයි අනුමෝදන් කරන්න වෙන්නේ. මේ ලංකාවේ බොහෝ තැන්වල සිද්ධ වෙන දෙයක්. මෙනි මේ දේවත් වළක්ව ගන්න බැරි වෙලා තියෙනවා මේ අපේ ස්වාමින් වහන්සේලාට. පිරිත් ගෙදර ඊටත් වැඩියෙන් මද්‍රව්‍ය පරිහරණය වෙන තැනක් බොහෝ වෙලාවට 80%ක්ම අර 20ක් නැහැ කියලා කියන්නේ හොඳ යහපත් දැහැමි ආදර්ශමත් බෞද්ධයෝ ඉන්නවා 20%ක් විතර. 80%ක්ම අවාසනාවන්ත තත්ත්වයක් වෙලා විශාල වශයෙන් මද්‍රව්‍ය ගැවසෙන තැනක් තමයි පිරිත් ගෙදර. ඊටත් වැඩිය බරපතල විදියට මද්‍රව්‍ය ගැවසෙන තැනක් තමයි බෞද්ධ මේ මල ගෙවල් කරන්න ගියා. මල ගෙවල් වල පුදුම විදියට මද්‍රව්‍ය ගැවසෙනවා. ඉතින් අපිට මේ භික්ෂූන් වහන්සේ කියන කෙනා හරි අසරණයි, සමාජයට ලොකු බලපෑමක් කරන්න බෑ. උන්වහන්සේ නිරායුධ කෙනෙක්, බලයක් නැති කෙනෙක්. ප්‍රඥාවෙන් අනුශාසනාවක් පමණයි කරන්න පුළුවන්. ඒ අනුශාසනාව පිළිගන්නවා නම් ඉතින් මිනිස්සු හැදේවි. පිළිගන්නේ නැත්නම් ඒක බැහැර කළයි මිනිස්සු ඒ දේ කරාවි. අපිට බලහත්කාරයක් දක්වන්න බෑ. ඒ නිසා තමයි පින්නතුනි රටක ඒ දැහැමි රටවල් නිර්මාණය වෙන්නේ ඒ රටේ තියෙන යහපත් සාධාරණ පසුබිමක් ඇති නීතියක් නිසා. දැන් මේ සුරාපානය කියන වචනය, ඇල්කොහොල් කියන වචනය කොයි විදියටද බලපාන ජීවිතයට කියන එක ඒ සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියන වචනය තුළ තියෙනවා. මේකේ අදහස් කරන්නේ මේකයි. සුරාමේරේ මජ්ජපමා දට්ඨාන මදයට ප්‍රමාදයට හේතු වෙන කියන. මදයට කියන මත් වෙන්න. ප්‍රමාදයට කියන්නේ ඇක්සිඩන්ට් වෙන්න. හේතු වන විදියට මේක භාවිතය නරකයි කියන එක. එහෙම නැත්නම් ශාරීරික හානි සිද්ධ වෙන විදියට, ඒ වගේම අන් අයට හානියක් සිද්ධ වෙන විදියට මේක භාවිතා කරන්න එපා කියලා කියන්නේ. ඒකට ඇත්තෙන්ම මේක එපයි කියලා කියන්නේ ලෝකයේ උදවියට සිද්ධ වෙන හානියකට වඩා තමන්ට සිදුවන හානිය නිසා. දැන් නීතිය මගින් සුරාපානය කරලා මද්‍රව්‍ය අරගෙන වාහන පැදවීම සම්පූර්ණයෙන් තහනම්. ඇයි ඒ තහනම් කරන්නේ? තමන්ගේ ආරක්ෂාව පිණිසත්
සමාජයේ සිටින මගියන්ගේ අනිත් අයගේ ආරක්ෂාව පිණිස. ඒ නිසා වෙන කිසි දෙයකට නෙමෙයි. එතකොට බුදුදහම මේ සුරාව ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? ඒත් ඒ නිසා තමයි. මානසික පිරිහීම, ආර්ථික පිරිහීම, නිර්මාණශීලීත්වයේ පිරිහීම, තමන්ගේ පිරිහීම, තමන්ගේ පවුලේ පිරිහීම, සමාජයේ පිරිහීම, තමන්ගෙන් අන් අයට වන විපත්තිකර ස්වභාවයන් මුල් කරගෙන තමයි මේ සුරාව කියන එක නරක දෙයක්, දුරු කළ යුතු දෙයක් හැටියට බුදුදහමෙත් මතක් කරන්නේ. ඉතින් මේකට ලොකු සහයෝගයක් දෙන්න ඕන රජයක් වශයෙන්, රටක් වශයෙන්, රජයක් වශයෙන් ලොකු සහයෝගයක් දෙන්න ඕන. දැන් මම පහුගිය කාලේ ධර්මදේශනා සංචාරයකට ඕමාන් රටට වැඩම කළා. මේ ලංකාව වගේ හැම තැනම අහුමුළු වල බාර් එහෙම එහෙ දකින්න නැහැ. සුවිශේෂත්වයක් ඒ රටේ දැක්කමම, වෙනතු ලංකාවේ මේක අහලත් නැතුව ඇති, අපි දන්න විදියට මේ සුරාව විකිණීමට ලයිසන්ස් ඕන කියලානේ කල්පනා කරන්නේ මේ ලංකාවේ. එතකොට ලයිසන් එකක් අරන් සුරාව විකුණනවා. නෑ පින්නතුනේ, ඒ රටේදී බොන්නත් ලයිසන් එකක් ගන්න ඕන. ඒ කියන්නේ කාඩ් එකක් ගන්න ඕන තමයි. ඒ කාඩ් එකට තමයි ප්‍රමාණවත් නරක දේව නරක විදියට ශරීරයට බලපාන ඒවාත් නෙමෙයි, ඒවා බොහොම ප්‍රමිති සහගත දේවල්. ලංකාවේ නම් තියෙන දේවල් තුල ලොකු ප්‍රමිතියක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතාම බාල මට්ටමේ රසායනික වර්ග දාලා මත් වීම සඳහා තියෙන ඒවා තමයි ওই ලයිසන් එකක් ඇතුව විකුණන තැන්වලත් තියෙන්නේ. ඒ තැන්වල ශරීරයට ඉතාම යම් ප්‍රමාණයක අහිතකර භාවය අවම කරන අන්දමින් මද්‍රව්‍ය දෙයක් භාවිත කළත් පුජ්‍යලයකුගේ ආදායම අනුව පුජ්‍යලයකට ලබාගත හැකි ප්‍රමාණයක් තියෙනවා. තමන්ගේ ලයිසන් එකක් කාඩ් එකක් තියෙනවා. ඒ කාඩ් එකට තමයි ඒක නිකුත් කරන්නේ. එතකොට මේ මිනිස්යා වසරකට මොනතරම් මද්‍රව්‍ය පානය කරනවද, මද්‍රව්‍ය පානය කරන්නේ ඇයිද, කුමක්ද ආදායම ආදී වශයෙන් නොයෙකුත් දේවල් සමීක්ෂණයට ලක් කරනවා. ලක් කළ සමාජය පාලනය කරනවා. අන්න ඒකට තමයි කියන්නේ දේශපාලනය. කියන්නේ රට පාලනය කරනවා. ලංකාවේ නම් එහෙම නැහැ. ඉතින් පොලිමේ ඉඳලා හැකිතරම් බෝතල් ටිකක් ෂොපින් බෑග් එකක දාගෙන ගිහිල්ලා ඔහේ බොන්නයි තියෙන්නේ. තමන්ගේ විපත්ති තමන්ම සාදා ගන්නවා. ඒවයි අන්තර්ගතය. ඒවට දාලා තියෙන්නේ මොනවද, ඒවයින් බීමෙන් තමන්ගේ බඩට වෙන්නේ මොකද්ද, වකුගඩු වලට වෙන්නේ මොකද්ද, අක්මාවට වෙන්නේ මොකද්ද කියලා ඔය බොන කිසිම මිනිස්සේ දන්නේ නැහැ. බිව්වහම මත් වෙනවා, ඒ නිසා ඔහේ බොනවා. ඊළඟට ඔය බැරල් වල ගම් වල හදන කසිප්පු කියන ඒවා හදනවා. ඒවට මොනවද දාන්නේ කියලා අහුවාම ඒක මහත්මයෙක් කිව්වා, හොඳට වෙරි වෙන්න නම් මේ දානවලු අලින්ට නිර්වන්දනයේ සඳහා දාන ඒ නිර්වින්දන ඉන්ජෙක්ෂන් දානවලු එන්නත් දානවලු මේ බැරල් වලට ඒව දාලා බොන්න දුන්නාම ওই කසිප්පු ගහපු ওই බාසුන්න හැලේම අපි දැකලා තියෙනවා. ඒ මිනිස්සු ඔළුවෙන් යන්නේ කකුල් දෙකෙන් නෙමෙයි. ඒ කියන්නේ පිස්සු වැඩෙනවා. මොනවද මේ අලින්ට නිර්වින්දන ගහ එන්නත් තමයි දාන්නේ ගහන. ඒ වගේම නොයේකුත් පෝර වර්ග, යූරියා වැනි පෝර වර්ග පවා දානවා. සමහර වෙලාවට මල අපද්‍රව්‍ය දානවා. නොයේකුත් කුණු ජරාවල් දාලා ඉවරලා පල් කරලා ස්පිරිත්තුවක් අරගෙන ඒක තමයි මිනිස්සුන්ට බොන්න දෙන්නේ. ඊට පස්සේ ඔයිටත් වඩා හපං වෙන්න පුළුවන් ඒ රසායනික වර්ගවල තියෙන නරක බලපෑම් ලියාපදිංචි සුරාවන් වලත් තියෙන්න පුළුවන්. ඉතින් සුරාවට ඇබ්බැහි වෙච්ච මිනිස්සෙක් කියලා කියන්නේ මහා අවාසනාවන්ත මිනිස්සෙක්. manussත් පටිලාබෝ දුර්ලභෝ ලෝකස්මින් කියන සම්බුද්ධ වචනය මොහොතකටවත් කල්පනා කරපු නැති කෙනෙක්.
අපි අවුරුදු කොච්චර කාලෙකට ජීවත් වෙන්නද ඇවිල්ලා තියෙන්නේ? පුංචි ටික කාලෙකට ඇවිත් තියෙන පින්නතුනි, අවුරුදු 100ක් ජීවත් වෙන්න බෑනේ අපිට. දැන් මේ සියවසෙන් අපි ඊළඟ සියවසට යන්නේ නෑ. මේ බණහන කිසිම කෙනෙක්, ඔබත් මමත්, 2050 60 70 වෙනකොට අපි කොතනද ඉන්නේ? 2100 කියන වසර බොහෝම උත්කර්ෂවත් අන්දමින් ලෝකේ සමරාවේ. එහෙම සමරුවට ඒක දකින්න හම්බෙන්නේ නැහැ ඔබට මට අපි කාටවත්. බොහොම ටික කාලයයි. සුරාවැනි වින්දනයක් ලබා ගන්න නැතුව මේ ලෝකේ තියෙන ලස්සන දිය ඇලි බලන්න, ලස්සන මල් බලන්න, ලස්සන පරිසරවල් බලන්න, ඒ වගේම අහස පොළොව පිළිබඳව ගවේෂණය කරන්න, ලෞතර බුදුවරු දේශනා කරපු ධර්මය, නිර්වාණය, මාර්ගඵල සොයා යන්න ආදී කොට ඇති මොන තරම් විෂය ධාරාවක් අපිට සොයන්න, බලන්න, ආස්වාදනය කරගන්න. තමන්ට දෑත දෙපය ලැබුණා නම්, අතපය හය හත්තියේ තියෙනවා නම් මොන තරම් පිනක්ද? මේ ලෝකේ තියෙන හැම වර්ණයක්ම දකින්න පුළුවන් දෑසක් ලැබුණු ඔබ ඇයි ජීවිතේ විනාශ කරගන්නේ? හොඳට ශ්‍රවණය කරන්න පුළුවන් කන් දෙකක් තියෙන ඔබ ඇයි මේ ලෝකේ තියෙන ඒ භාග්‍යවන්ත දේ ලැබිච්ච අපි ඇයි අපි විපත්ති සිද්ධ කරගන්නේ? හොඳට හිතන්න, කල්පනා කරන්න පුළුවන් ඔළුවක් ලැබිච්ච අපි, අම්මා තාත්තා අපිට ඒ දේ ලබා දුන්නා නම් ඇයි අපි අඩුපාඩු ගැන හිතලා තැවෙන්නේ? ලෝකයේ පිළිබඳව, හිත පිළිබඳව අවබෝධය තමයි වැදගත්. මේවා අවබෝධ කරගන්න කරගන්න ඔබේ හිතේ තියෙන අසහනය නැති වෙනවා. මේ ලෝකයේ තියෙන උද්වේගකර ස්වභාවය, අසහනකාරී ස්වභාවය ඇතිවන්නේ මිනිසාට මිනිසා පිළිබඳව තිබෙන අවබෝධය අඩුකම නිසා. එනිසා පින්නතුනේ, තමන් ලද දේවල් පිළිබඳව අවබෝධය දියුණු කරගන්නට කල්පනා කරන්නට ඕන. එසේ අවබෝධය දියුණු කරගන්න කරගන්න පින්නතුනේ ජීවිතේ ලස්සන වෙනවා. එසේ ජීවිතේ ලස්සන කරගන්න කරගන්න පින්නතුනේ අර්ථපූර්ණ ජීවිතයක් බවට පත් වෙනවා. අර්ථපූර්ණ ජීවිතයක් ඒකාන්ත වශයෙන්ම ආස්වාදනීයයි. අහෝ සපතක්, අහෝ සපතක් යනුවෙන් හැම විටම උදාහරණයක් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙනවා. ඔබටත් තියෙනවද පින්නතුනේ එසේ උදාහරණයන් ප්‍රකාශය කරන්නට පුළුවන් ජීවිතයක්? නැති වෙන්න පුළුවන්, ඒ පිළිබඳව දුක් නොවන්න. නමුත් ඒ ජීවිතය අපට ධර්මය තුළින් ගොඩනගා ගන්නට පුළුවන්. එනිසා සුරාවෙන්, සූදුවෙන්, මද්‍රව්‍ය වලින් වැළකිලා කල්යාණ මිත්‍රත්වය සොයන්න ලෝකේ ප්‍රාර්ථනා කරන්න. බුදුරජාණන් වහන්සේට සිද්ධාර්ථ කුමාරයාණන් සමයේදී ලැබුණ එකම පුත්‍ර රත්නය රාහුල. මේ රාහුල පුත්‍ර රත්නය දාලා ගියා හැම නෙමෙයි. නිර්වාණ ධර්මයක් සොයාගෙන එන්න ගියා මිසක් දාලා ගියේ නැහැ. දාලා ගියා නම් තාත්තට වෛර කරන්න එපැයි. දාලා ගියේ නැති නිසානේ ළඟ ඇවිල්ලා මහාන වුණේ. එනිසා කවුරු හරි නිර්වචනය කරනවා නම් යසෝදරාවේ රාහුල දාලා ගියා කියලා ඒක වැරදි නිර්වචනයක්. සමහර ආදරණීය තාත්තලා ආර්ථික වශයෙන් දෙයක් හොයාගෙන දරුවන්ව මෙහෙ දාලා පිටරට යන්නේ නැද්ද අවුරුදු 5කට 6කට? යනවා නේද? අන්න ඒ වගේ තමයි මේ ආධ්‍යාත්මික ගවේෂණයක් හොයාගන්න උන්වහන්සේ ඉසිවරුන් සොයාගෙන, යෝගීන් සොයාගෙන ගියා. කිසිම අඩුපාඩුවක් නොවෙන්න සියල්ල සම්පාදනය කළා. රජ මාලිගාවේ කෑමෙන් බීමෙන් ඉදුම් හිටුම් වලින් ඔබ හිතනවද මොනම අඩුපාඩුවක්වත් වෙනවා කියලා? වෙන්නේ නැහැ. සියලු සැප සම්පත් සහ සියලු ආරක්ෂාව ඇතිව එහෙම මේ අනාථ කරලා ගියා නෙමේ. උන්වහන්සේ ළඟ මහාන වුණා මේ රාහුල කුමාරයා. රාහුල කුමාරයා හැමදාම උදෑසන මිදුල අමදලා අතුගාලා
ඉතුරු වෙන අර බොරළු කැට ටික අරගෙන විසි කරනකොට නිකන් විසි කරේ නැහැ. ප්‍රාර්ථනාවක් කළා, මට මේ වැලියට කෑන්ට මට උපදෙස් ලැබේවා, කල්‍යාණ මිත්‍රත්වයේ මුණ ගැසේවා, මගේ යහපත උදෙසා අනුශාසනා ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. ඔබ ජීවිතේ එක දවසක්වත් කරලා තියෙනවද කියලා බලන්න. මම නම් කරලා තියෙනවා පින්නතුනේ. දැන් මට මේ අනුශාසනය කරන්න බෑ, මම පිළිපදින්න නැත්තම් ඒක. මම කරලා තියෙනවා. මෙදුල ඇමදුවනම් ඒ අවස්ථාවේදී අර බොරළු කැට ටික විසි කරනකොට මට මතක් වුණා මේක රාහුල හාමුදුරුව මෙහෙම කළා නේද කියලා. මමත් හිතලා නිකම්ම විසි කරන්න නැතුව මේ තරමට මට හොඳ ගුරුවරු ලැබේවා, හොඳ අනුශාසනා ලැබේවා කියලා හිතලා තමයි අහසට විසි කරන්නේ. ඔබේ හිතට පණිවිඩයක් දෙන්නේ, පණිවිඩය තමයි ඔබේ ජීවිතය සාර්ථක කරන්නේ. ඔබේ හිතට මොනවත් පණිවිඩයක් ඔබ දෙන්නේ නැත්නම් ඔබේ සිත ඔහේ නිකම්ම පවතී. යහපත උදෙසා ගමන් කරන්න හිතට පණිවිඩයක්, අදිෂ්ඨානයක් ලබා දෙන්න ඕන. අන්න එසේ ප්‍රාර්ථනා කරන්න කල්යාණ මිත්‍රත්වය. කල්යාණ මිත්‍රත්වය සොයා යන්න. ඒ කල්යාණ මිත්‍රත්වයේ අනුශාසනා ලබන්න. ඒ අනුශාසනා ලබන විට ඔවුන්ම ධර්ම රසය ජීවිතේ ලබන, පුණ්‍ය බල ලබන පිරිසක් බවට පත් වෙනවා, කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනාම පින්නතුනේ ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරනෝ, ඒ අනුශාසනාවල් වලට උපදෙස් ලබා දෙනෝ. මාගේ ජීවිතයේ උදාහරණයක් දැක්වත් පින්නතුනේ ඔබ වැනිම තරුණ ජීවිතයක්. මගේ ජීවිතෙත් ඒ කාලේ විවිධ මෝස්තර වලට කොණ්ඩේ කපල බැනුම් අහන චරිතයක්. ඒ වගේම විවිධ විලාසිතාවන් වලට ඇඳලා හාමුදුරු කෙනෙක් එනකොට මග අරින චරිතයක්. විවිධ විදියට රවුල කපලා ලේසියෙන් කෙනෙකුට මුහුණ දෙන්න බැරි වෙන විදිහේ චරිතයක් ඉස්සර තිබුණා අපිට. නමුත් පින්නතුනේ මේ භාග්‍යයකට අපිට කල්යාණ මිත්‍රත්වයන් ලැබුණා. නිවැරදි අනුශාසනාවන් ලැබුණා. ඒ අනුශාසනයන් තුළ ඒ දේවල් වලින් ජීවිතේ පිබුදුනාට පස්සේ තමයි තේරුණේ අපි ඒ දවස්වල මොනතරම් අඩු මානසිකත්වයක් තියෙන කාලයක්ද අපිට තිබ්බේ කියලා. අපි බොහොම පොඩි දේවල් වලින් නේද සතුටු වුණේ කියලා පස්සේ තමයි පිරුණේ. ඒ වගේම පාප මිත්‍රයෝ සිටියා, අඥාන මිත්‍රයෝ සිටියා. පොඩි හෝ නුවණක් තිබුණ නිසාවෙන් වෙන්නේ නැති ඒ පුජ්‍යලයන් දිහා නුවණින් බැලුවාම පෙනුන අනාගතයක් නැහැ මේ පුජ්‍යලයෝ සමග වාසය කිරීම කියලා. එනිසා අර සම්බුද්ධ වචනයට අනුව අසේවනාච බාලානං කියන වචනය හොදට හිතට වැදිලා තිබුණු නිසා මේ බාලයෝ ටික අයින් කරගන්න ඕන. පණ්ඩිතානංච සේවනා කියන වචනයත් ඔළුවේ තිබුණු නිසා හැමදාම කල්යාණ මිත්‍රයෝ පණිවරු දැනුගත් අය, බහුශ්‍රුත අය, යහපත් අය, යහපත් සිතුවිලි තියෙන අය අපි හොයාගෙන යන්න ඕන. තමාගේ ජීවිතයේ වග කිය යුත්තා තමාමයි කල්පනා කරලා ජීවිතේ හදාගන්නවා. හදාගත්තා. ඉතින් පින්නතුන්ගේ ජීවිතත් එසේම තමයි. මේ අසන ගොඩාක් දෙනෙක් දැහැමේ අය. අපිට ලොකු ගැටලුවක් වෙලා තියෙන දෙයක් තමයි දහමට සිත යොමු කරන්නේ යහපත් අය පමණයි. දහමට සිත යොමු කරන්නේ යහපත් අය පමණයි. නමුත් අයහපත් අය යහපත් කරගන්න අපිට ක්‍රමවේදයක් නැහැ. ඒකට හේතුව ඔවුන් මේ ධර්මය විමසන්නේ නැහනේ. ඔවුන් අධර්මකාමී පැත්තකමයි මේ මොහොතෙත් යොමු වෙලා ඇත්තේ. එනිසා යම් ආකාරයකින් වාසනාවට අහම්බෙන් අධර්මකාමී පැත්තකට හරියන හිතකට ධර්මය කන වැකුණොත් යහපත් වෙන්න පුළුවන්. එහෙම යහපත් වෙච්ච උදවියත් ඉන්නවා. අපේ ධර්ම දේශනාවන් අන්තර්ජාලය ඔස්සේ සින්දු අහන්න සර්ච් කරගෙන යද්දී
බණපදයක් ආවා. අහල බැලුවා. මොකද්දෝ තේරුන් නැති කතාවක් හාමුදුරුවෝ කියනෝ වගේ ඇහුණා. කාලයක් ඕක පැත්තකට දාලා තිබ්බා. ආයිත් කාලයක් ගියාට පස්සේ මේක පොඩ්ඩක් අහල බලන්න ඕන කියලා ආයි අහල බැලුවා. ඕන් ඔය විදියට ධර්ම මාර්ගයට පිවිසිච්ච උදවියත් සිටිනව පින්නතුනේ. එනිසා කුමන හෝ ආකාරයකින් ධර්මයට පිවිසීම තමයි අතිශයින්ම වැදගත්. කුමන්ද ධර්මයට පිවිසිලා කරන්න තියෙන්නේ? ආත්ම ගවේෂණය. ආත්ම ගවේෂණයක් සිද්ධ කරන්න තියෙන්නේ. කුමන්ද ආත්ම ගවේෂණය කියලා කියන්නේ? ඔබ ළඟ තියෙන ඔබේ ආත්මය ඔබම පරීක්ෂාවට කරලා බලන්න. මම කියන හැඟීම මොකක්ද? මොන වගේ දෙයක්ද? ඊළඟට පින්නතුනේ, අපිට ඇති වෙන තරහව කියන්නේ මොන වගේ දෙයක්ද? කලකිරීම කියන්නේ මොන වගේ දෙයක්ද? ඇයි ඒ දේවල් අපේ හිතේ පහළ වෙන්නේ? කොතනින්ද මේවා හටගන්නේ? කොච්චර වෙලාවක් මේවා පවතිනවද? විශේෂයෙන් වැදගත් යෞවන පිරිසනම් ආදරය කියන්නේ මොකක්ද? මොන වගේ හේතු කාරණා පදනම් කරගෙනද මේ සිතෙන් මේ දේ ඉලිප්පෙන්නේ? ආයේ ආදරේ නැති වෙන්නේ කොහොමද? බලන්න පින්නතුනේ, පරේක්ෂණය කළා. පරේක්ෂණය කරාට පස්සේ තමයි තේරෙන්නේ ඒවයි තියෙන සැබෑ අරුත. ඒක ඔබම අත්දැකීමෙන් අවබෝධයෙන්ම ලබන්න. එහෙම නැත්නම් ලොකු මුලාවල් වලට පත් වෙනවා තමන්ගේ සිත පිළිබඳවම. තමන්ගේ සිත පිළිබඳවම තමන් මුලාවල් වලට පත් වේවි. ඒ නිසා ඕව හොඳින් තේරුම් ගන්න උත්සාහ කරන්න. එවිට යථා තත්වය තථාකාරයෙන් ඔබට තේරේවි. තථාකාරය කියන්නේ පවතින ස්වභාවය. තථාකාරය ලෝතර බුදුහාමුදුරුවන්ට ආමන්ත්‍රණය කරන්නේ තථාගතයන්න් වහන්සේ කියලා. ඒකට හේතුව පින්නතුනේ, පවතින ස්වභාවය ලොවට දේශනා කරන උත්තමයන් වහන්සේ කියන එකයි. බුදුහාමුදුරුව කියලා කියන්නේ බෞද්ධයන්ට අයිති පිරිසක් කෙනෙක් නෙමෙයි. මේ ශාස්ත්‍රවරු බෙදාගෙන තියෙන එක හරි වැරදි. ශාස්ත්‍රවරු කියන්නේ මේ විද්‍යාඥයෝ වගේ පිරිසක්. මේ ලෝකේ යම් ගවේෂණයක් කරලා ඔහුට හැඟෙන දෙයක් යම් කිසි සංස්කෘතික ස්වභාවයකින් ලොවට එළි දක්වපු විද්‍යාඥයෝ පිරිසක්. ඒ නිසා මෝඩකමට ශාස්ත්‍රවරු බෙදාගන්න යන්න එපා. කවුරුත් මිනිස්සයෝ ලේයට මස්නහරවලින් හැදුණු මේ මහ පොළොවේ මිනිස්සයෝ එහෙම නිකන් අමුතු සත්තු ජාතියක් බවට පත් වෙන්න එපා. ආගමිකයෝ වශයෙන්, ජාතිකයෝ වශයෙන්, වාර්ගිකයෝ වශයෙන් අපි මිනිස්සයෝ කියන පදනමේ සිටිය යුතුයි. ඒ නිසා මේ බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනය ඕනම ආගමිකයෙකුට අධ්‍යයනය කිරීමේ අයිතිය තියෙනවා. බුදුහාමුදුරුවෝ විද්‍යාඥයෙක්. ඒ නිසා මේ විද්‍යාව, මේ මනෝවිද්‍යාව ඉගෙන ගන්න පුරුදු වෙන්න. දැන් නූතන මනෝවිද්‍යාඥවරු ඉන්නෝනේ. ඒ මනෝවිද්‍යාඥවරුන්ට සොයා ගන්න බැරි වෙච්ච සුවිශේෂී දෙයක් ලෞතුරා බුදුහාමුදුරුවෝ සොයාගත්තා. මනසේ ස්වභාවය පමණක් නෙමෙයි, මනස ඉක්ම වීමත් සොයාගත්තා. මනසේ නිරෝධය සොයාගත්තා. මේ මනස බැඳෙන විදිය, මේ මනස නිදහස් වෙන විදිය සොයාගත්තා. ආන්න ඒකට තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. දුක, ප්‍රශ්න, ගැටලු, ඒ දුක හැදෙන විදිය, සමුදය, ඒ දුකෙහි නිරෝධය, නිදහස් වීම, නිරෝධය, ඒ නිරෝධ මාර්ගය ආදී වශයෙන් ඒ චතුරාර්ය සත්‍ය. මෙන්න මේවා මනාකොට ජීවිතයට එක් කරගන්න කෙනෙකුට පින්නතුනේ ධර්ම රසය ලැබෙනකොට මොකටද සුරාව, මද්‍රව්‍ය, වෙනත් ලෝකයෙන් සතුටක්? මේ ස්වභාව ධර්මයේ අපිට වින්දනය කරන්න පුළුවන්. බොහෝ දෑ තියෙනවා, බොහෝ අසිරිය තියෙනවා. එයාට මේ ලෝකයේ ඉන්න ලස්සන සමනැල්ලු බලලා, කුරුළු නාද අහලා, දිය ඇල්ලක තියෙන ගලා හැලෙන ඒ නාදය ශ්‍රවණය කරලා ස්වභාවික ආස්වාදයක් ලැබමින් ජීවත් වෙන්න පුළුවන්. මහරහතන් වහන්සේලාගේ ආස්වාදය තමයි
මේ සුබාදහමේ ආශ්වාදය, බුදුවරුන්ගේ ආශ්වාදය එයයි. උන්වහන්සේලා නිරාමිස සතුටකින් සුභාධර්මය බොහෝම සැහැල්ලු සිතින් ආශ්වාදනය කරනවා. ආන්නේ ආශ්වාදනය තමයි සියලු සැනසීම උදාකරවන ආශ්වාදය බවට පත්වුණේ. එනිසා අපේ දරුවන්ට අපි මතක් කරනවා, සුරාවෙන්, සූදුවෙන්, ඒ ස්ත්‍රී ලොල් භාවයන් වලින් දුරස් වෙලා තමන් හැදූ වැඩූ මව්පියන්ට පින් සිද්ධ වෙන්න, ඒ වගේම තමන්ගේ ආගම දහමට ගරු කරනවා බවට පත්වෙන්න, තමන්ගේ ජීවිතයට තමන් ආලෝකයක් වෙන්න, තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න තමන්ට අයිතියක් නැහැ, බොඩා දෙනෙක් අනුන්ගෙන් පලිගන්න තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න උදවිය ඉන්නවා, සුරාවට යන්නේ කාගෙන් හරි පලිගන්න, එහෙම නැත්නම් අනිත් අයට දුකක් දෙන්න, සමහර උදවිය සියදි විනාශා ගන්නෙත් අනුන් අඬවන්න, අනුන් කඳුලෙන් තියන්න කියලා හිතලා තමයි, සතුටෙන් ඉන්නකෝ කියලා ඔය මැරෙන්න හදන්නේ ඒකයි. ගොඩාක් දෙනෙක් ඒ කියන්නේ සතුටෙන් ඉන්නකෝ කියලා කියන්නේ උඹ සදාකාලික අඬ අඬ හිටපන් මම මැරෙනවා කියලා දුකක් දෙන්නයි ඒ හදන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මහා ආවේග කොච්චර ප්‍රබලද කියනවනම් මම මැරිලා හරි ඔව් ඔබට දුකක් දෙනවා කියන මෝඩ අදහස් වලට සිතිවිලි වලට අන්ධකමින් පත් වෙනවා. ඒකට හේතුව නුවණ මදිකම. එනිසා චින්තාමය ප්‍රඥාවක් ඇති වෙන්න, ගැඹුරෙන් ජීවිතය හා ලෝකය ගැන ගවේෂණය කරන්න, ඔබට ඔබ ආස්වාදනීය පුජ්‍යලයක් වෙන්න, පිනෙන් පිරෙන්න, දහමින් ජීවිතය ආලෝකමත් කරගන්නට මේ ධර්මානුශාසනාව හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාගේම ජීවිතය ලස්සන වෙන්න, පැහැබර වෙන්න මේ ධර්මයේ ආලෝකයක් වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කරපු සෑම දෙනාටම ජීවිතේ වඩ වඩා ලස්සන කරගන්නට, ධර්මකාමී වෙන්නට, තව තවත් ධර්මයේ තුලට යොමු වන්නට සිත් පහළ වේවා කියලා නැවත නැවතත් ප්‍රාර්ථනා කරමින් සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු වේ, ඉෂ්ට සිද්ධ වේවා. ඔබ අතරින් සමුගත්ත සෑම සියලු දෙනාටම සසරින් යහපත වේවා. සුජීවත්ව වාසය කරන මව් දෙමව්පිය, ගුරුවරු, බන්ධු මිත්‍ර, හිතෛසී ඥාතීන්ට හැම දෙනාටම තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත වේවා, දිගාසිරි සම්පත් වේවා. ධර්ම ශ්‍රවණය කරපු ඔබටත් සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල කරගන්නට ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය පළ කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සද්ධම්මස්තේසනං චිරං රක්ඛන්තු ත්වං සදාති. දස බල සේලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා චින වචන නදී චිරන් වසතු. දස බල බුදුන් නම් සෙල් මුදුන තින්මතු නිවන් නම් මහා සමුදුර කෙලවර කොට ඇති සතතින් අරි යටඟි මග සිලිලින් සිහිල්ලු නිතිසුව දෙන ජිනවදන් ගඟ බූකල් ගලාවා සව් සතන් සනහා. ධර්මශ්‍රවනානි සංස බලයෙන් හැම දෙනාටම උතුම් වූ නිවන් සම්පත්ම සැලසේවා.